ලෝකේ ඕනෑම කෙනෙක් කැමති හොඳ විනෝදාංශයක් තමයි චිත්‍රපටි නරඹන එක. ඉතින් මේ චිත්‍රපටි වලට ඇබ්බැහි වෙලා ඒ වගේම චිත්‍රපටි නරඹන්න පුරුදු වෙච්ච ප්‍රේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඉතින් මේ කට්ටිය අලුතෙන් චිත්‍රපටියක් එනකන් ඉන්නවා. ඉතින් මේ විදිහට ලෝකේ වැඩිම ආදායමක් ඉපු චිත්‍රපටි 10 පිළිබඳ තමයි අද අපි වීඩියෝ එක ගෙනියන්නේ. ඉතින් යාළුවනේ අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති රියැක්ට් එකක් දක්වන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 10 Harry Potter මේ Harry Potter ෆිල්ම් එක රිලීස් වෙන්නේ 2011 වර්ෂයේදී. ඉතින් මේ මූවී එක රිලීස් වීම සමග ලෝකයේ පුරා ප්‍රේක්ෂකයෝ ගොඩක් ආකර්ෂණය දිනාගත් ෆිල්ම්යක් බවට පත් වෙනවා මේ Harry Potter ෆිල්ම් එක. ඉතින් ඒ වගේම මේගොල්ලන්ට ඒගොල්ලෝ හිතුවටත් වඩා ලොකු ආදායමක් උපයන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තිනවා. ඉතින් සුපුරුදු පරිදි මේ ෆිල්ම් සීරීස් එකේ එමා වොට්සන් සහ ඩැනියෙල් රැඩ්ෆික් රංගනයෙන් දායකත්වය ලබනවා. ඉතින් මේ චිත්‍රපටිය ගත්තොත් එහෙම මේ චිත්‍රපටිය බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. ඉතින් මේ චිත්‍රපටියේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ඉක්මවලා තිනවා. ඉතින් මේ බොක්ස් ඔෆිස් එක ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක්. ඒ වගේම තමයි මේක ඉන්දියන් රුපියල් කෝටි 9365ක දක්වා ගියපු අති දැවැන්ත ආදායම උපයා ගන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා තිනවා. අංක 9 Frozen 2. ඉතින් මේ චිත්‍රපටිය ගත්තොත් එහෙම මේක characters ඔක්කොමලා cartoon characters. ඒ කියන්නේ මේක cartoon චිත්‍රපටියක්. මේක නිර්මාණය කරන්නේ 2019 වර්ෂයේදී. ඉතින් ඇමරිකාවේ නිෂ්පාදනය කරනද මේ චිත්‍රපටියේ පොඩි ළමයි අතර ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම මේ චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ පව විකාශනයට ලක් වුණා. ඉතින් මේ චිත්‍රපටිය කාටුන් චිත්‍රපටයක් විදිහට මේකේ බුඩ්ගොට් එක ඇමරිකානු ඩොලර් මිලියන 150ක් වගේම මේකේ බොක්ස් ඔෆිස් එක ඇමරිකානු ඩොලර් බිලියන 1.4 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක නිර්මාණය කරපු කට්ටියත් මේ තර ලොකු බුඩ්ගොට් එකක් වගේම බොක්ස් ඔෆිස් එකක් බලාපොරොත්තු වෙලා තිබෙන අතත් ඒගොල්ලන්ට අති සාර්ථකත්වයට ලං වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අංක 7 Fast and Furious. ඉතින් මේ Fast and Furious චිත්‍රපටය ලෝකේ පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. පවුල් ලෝක Vin Diesel, The Rock වැනි අද්විතීය රංගනයෙන් දායකත්වයෙන් සපයන සුපිරි නළිනියන් රසකින් සමන්විත මේ චිත්‍රපටය 2015 වර්ෂයේදී තමයි රිලීස් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ විකාශනය වෙනකොට මේකේ ප්‍රධාන නළුවෙක් වෙන පර්ල් ලෝක ජීවතුන් අතර හිටියේ නැහැ. මොකද හදිසි අනතුරක් සමග ඔහුගේ ජීවිතය අතර යාමට ඔහුට සිදු වෙනවා. එහෙත් මේ චිත්‍රපටය අති දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගන්නවා. මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් එක ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක දැවැන්ත බොක්ස් ඔෆිස් එකක් වන අතර මේක ඉන්දියන් රුපියල් කෝටි 7000ක බොක්ස් ඔෆිස් වාර්තාවක් වෙනවා. ඒ වගේම අංක 7 Avengers 2012 වර්ෂයේ රිලීස් කරපු මේ Avengers චිත්‍රපටියට Chris Evans ඒ වගේම Robert Downey Jr. වගේ සුපිරි නළු නිළියන් රසකගේ රංගනයෙන් දායකත්වය ලැබුණා. මේකේ බුඩ්ගට් එක ඩොලර් මිලියන 20ක් වන අතර මේකේ බොක්ස් ඔෆිස් වාර්තාව ඇමරිකානු ඩොලර් බිලියන 5.1 දක්වා වැඩි වෙනවා. ඉතින් මේකත් අතිසාර්ථකත්වයක් ලබන බොක්ස් ඔෆිස් එක 7060ක ඉන්දියන් රුපියල් කෝටි ප්‍රමාණයක් උපයා ගන්න ලබනවා. ඒ වගේ මංක 6 Jurassic World. ඉතින් සුප්‍රකට Jurassic Park චිත්‍රපටයේ අවසන් චිත්‍රපටය වන Jurassic World මේ චිත්‍රපටයට ඉෆ්රාන් ඛාන් වැනි ඉන්දියාවේ සුපිරි නළු නිළියනුත් දායකත්වය ලබනවා. ඉතින් මේ චිත්‍රපටයේ සුපුරුදු පරිදි ඩයිනෝසර් වර්ල්ඩ් එක කර තමයි යන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ දැවැන්ත සාර්ථකත්වය ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක බොක්ස් ඔෆිස් එකක්. ඒ වගේම මේක ඉන්දියන් රුපියල් කෝටි 7117ක බොක්ස් ඔෆිස් වාර්තාවකට හිමිකම් කියනු ලබනවා. ඒ වගේම අංක 5 The Lion King 2019 වර්ෂයේ රිලීස් කරපු මේ කාටුන් චිත්‍රපටියත් ලෝකේ පුරා කුඩා දරුවන්ගේ ලොකු ආකර්ෂණයක් ඉබවන චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයේ Lion Kingට මේ ඔක්කොම කාටුන් චරිත විදිහට තමයි නිර්මාණය කරලා තින්නේ. ඉතින් මේ චිත්‍රපටයේ ෂාරුක් ඛාන් වැනි සුපිරි නළු නිළියෝ රසකගේ වොයිස් දායකත්වය ලැබලා තිනවා. ඉතින් බොක්ස් ඔෆිස් එක ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක. ඒ වගේම අංක 4 Avengers 4. ඉතින් මේ චිත්‍රපටය 2018 වර්ෂයේ තමයි රිලීස් වෙන්නේ. මේ චිත්‍රපටයේ සුපුරුදු පරිදි රොබර්ට් ඩවුනි ජූනියර් වගේ සුපිරි නළු නිළියන් රසක්
රංගනයෙන් දායකත්වය ලබනවා. ඉතින් මේ චිත්‍රපටිය ගත්තහම ඇමරිකානු ඩොලර් බිලියන ගානකට මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් එකක් ගන්නවා. ඉතින් මේක ඩොලර් බිලියන දෙකක තමයි මේ බොක්ස් ඔෆිස් වාර්තාවට හිමිකම් කියන්නේ. ඒ වගේම බුඩ්ජට් එක ඇමරිකානු ඩොලර් බිලියන 116ක් පමණ වෙනවා. ඒ වගේම අංක 3 ටයිටැනික් 1997 රිලීස් කරපු මේ ටයිටැනික් චිත්‍රපටිය ලෝකයේ තුන්වෙනියට වැඩිම ආදායමක් ලැබපු චිත්‍රපටිය බවට අදටත් ඒ වාර්තාව තියෙනවා. ඉතින් මේ ටයිටැනික් චිත්‍රපටයේ ජැක් ඇන්ඩ් රෝස් මේක රියල් ඇක්සිඩන්ට් එකක් එක්ක තමයි මේ චිත්‍රපටය බ්‍රිතාන්‍යයෙන් විසින් රිලීස් කරනු ලබන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ ආදායම ගත්තොත් එහෙම මේක ඩොලර් බිලියනේ පාස් කරනවා. ඉතින් අති දැවන්ත ආදායමක් මේ හැරි පොටර් වගේම මේ ටයිටැනික් චිත්‍රපටියත් හිමි කරගන්න ලබනවා ඩොලර් බිලියන 2.19ක ආදායමක් වගේම බොක්ස් ඔෆෙන්ස් එක ඉන්දියන් රුපියල් කෝටි 14000ක අති දැවන්ත බොක්ස් ඔෆෙන්ස් එකක්. අංක දෙක ස්ටාර් වෝස්. ඉතින් මේ චිත්‍රපටිය ගත්තාම 2015 වර්ෂයේදී තමයි රිලීස් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී. ඉතින් ඩිරෙක්ටර් ජේ ජේ අබ්‍රහම් සිසිං අද්විතීය අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ඇමරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් හිමි කරගෙන තියෙනවා බොක්ස් ඔෆෙන්ස් එක. ඒ වගේම තමයි අංක 1 මේ චිත්‍රපටිය ලෝකේ නොබලපු කෙනෙක් නැහැ. අංක 1 ඇවටර් චිත්‍රපටිය 2009 වර්ෂයේදී තමයි මේ ඇවටර් චිත්‍රපටිය රිලීස් වෙන්නේ. ඉතින් මේ ඇවටර් චිත්‍රපටිය ලෝකේ පුරා ප්‍රේක්ෂකව අතිවිශාල සංඛ්‍යාවක් මේ ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කරගන්න සුපිරිම චිත්‍රපටියක් බවට පත් වෙනවා තියෙනවා. ඒ වගේම අද වෙන විට ලෝකේ මෙතෙක් කල රිලීස් කරපු අංක 1 චිත්‍රපටිය තමයි ඇවටර් චිත්‍රපටිය. ඒ වගේම මෙහි අධ්‍යක්ෂකතුමත් ලෝකයේ ඉතිහාසගත වෙච්ච පුද්ගලයෙක් වෙනවා. ඒ තමයි ඔහු ජේම්ස් කැමරන්. මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් එකේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වන අතර මේක ඉන්දියන් රුපියල් කෝටි 15000ක බොක්ස් ඔෆිස් එකක් හිමි කරගෙන තියෙනවා. ඉතින් මේ තමයි ලෝකයේ මෙතෙක් කල වැඩිම ආදායමක් ඉපයූ ලෝක ප්‍රසිද්ධ මේ සිනමා පට 10. යලෝනේ මගේ තරිඳු මිහිරංග Facebook page එක follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවත් videos ඉස්සරහට බලන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් අපි තවත් video එකකින් ඉක්මනට හමු වෙමු. ඔබට සුබ දවසක්.